හාමුදුරුව මේක මේ බිස්නස් එකක් කරන් ඉන්නවා මන් දාව බිස්නස් එකක් කරන් ඉන්නවා ව්‍යාපෘතියක් කරන් ඉන්නවා බුදුදහම මාකට් කරනවා ඇත්තටම මාකට් කරනවා ඇත්තටම බිස්නස් එකක් තමයි කරගෙන ඉන්නේ ඒ අපි පොත්පත්වල කියනේවා ලියපු කතා දැන් අර බිත්තියේ රහත්වරුන්ගේ බුදුවරුන්ගේ චිත්‍ර දහස් ගාණක් තියෙනවා එහෙමයි ඒ කවුරුවක්වත් අතප්පයක තොල්ලන්නේ නැහනේ ඇඳපු දවසින් ඉඳන් ඔහොමමයි අපේ මිනිසුන්ට ඒගොල්ලෝ රහත් හෙල්ලෙන්නේ නැති නිසා මම රහත් නැත්තේ හෙල්ලෙන නිසා. ඉතින් මොකද මම ස්වාමීන් වහන්සේ තුලින් ඇත්තටම බුදු කෙනෙක් දකින්නවා. ඒ වගේම දෙමව්පියෝ දකින්නවා. සහෝදරයෙක් දකින්නවා. ප්‍රේමවන්තයෙක් දකින්නවා. එතකොට මෙතන මේ කේක් කපන්නත් පුළුවන්, කිරිබත් කපන්නත් පුළුවන්, මෙතන බුරියානි දෙන්නත් පුළුවන්. වටලප්පන් දෙන්නත් පුළුවන්. කාටවත් මුකුත් කියන්න බෑ. අයිබෝන් ධනුෂ් ලොක්ස්පල් නැහැමෝටම මම මුලින්ම අවසර පතනවා සමත් වද්ද ස්වාමීන් වහන්සේගෙන්. විශේෂ වැඩසටහනක් හැමෝම බලනවා ඇති මොකද්ද මේ වැඩසටහන කියලා චන්දිමල් අයියා ඉන්නවා මම ආයුබෝවන් කියලා පිළිගන්නවා චන්දිමල් අයියව අපි ඉන්නේ උමන්දාව විහාරස්ථානයේ උමන්දාව විහාරස්ථානය ගැන මම අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ මම දන්නවා මේ වෙද්දී ඔබ උමන්දාව ගැන හොඳටම දන්නවා මේ ස්වාමීන් වහන්සේ මම කතාව ආරම්භ කරන්නම් මෙහෙම ගොඩක් දෙනෙක් කමෙන්ට්ස් වල කියනවා ස්වාමීන් වහන්සේ වචන පාවිච්චි කරන විදිය හරි තරඳඩුයි සංවරශීලී නැහැ නිහතමානී නැහැ රහතන් වහන්සේ නමක් මෙහෙමද වචන පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ මේ මම කියන්නේ මේ සමාජයේ චන්දිමල්ලා මම දැක්ක සමහර කමෙන්ට් වල මෙහෙම තියෙනවා අපේ ස්වාමින් වහන්සේට මෙන්න මේ වගේ ප්‍රතිචාර ලැබිලා දැන් ඒකේ මහණුනේ රහතන් වහන්සේ නමක් මෙහෙමද වචන පාවිච්චි කරන්නේ ඒ අහන කෙනා ඊට කලින් දැකපු රහත කවුද දැන් අපි අපි කියනවා එයා එහෙම නෙමෙයි අරයා මෙහෙමයි කියලා ඒ කවුද කියන අපි මීට කලින් එහෙම කෙනෙක් දැක්කද? අපි දැක්කද මීට කලින් හිත හයිය කරගත් එක්කෙනෙක්? අපි දැක්කද මේ මිනිස්යාව මේ මිනිස්යාගේ මේ සංසාරයේ කියන පද්ධතියෙන් අයින් වුණාම මිනිස්සෙක් මොන විදියටද හැසිරෙන්නේ කියලා දැකලා ඔයා දැකලා තියෙනවද? නෑ කවුරුවත්. මිනිස්සෙක් සංසාරයේ කියන සංස්කෘතික සිස්ටම් එකෙන් එළියට පැනනහම ඒ එළියට පැනපු මිනිස්යා ලෝකයට බය නෑ. ලෝකයට ණයත් නෑ. එහෙමද? ණයත් නැති බයත් නැති මිනිස්යා කාටවත් යටත් නෑ. යටත් නැති කෙනාට තමයි උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ කියන්නේ. අනික මේ මම ඉතින් කොහොමත් කියන්න ඕන දේ මොනට කියනවා. ඒක මේ හංගගෙන වහගෙන අඩවම් කරගෙන කතා කරන්නේ නැහැ. මම ඉස්සරහා කතා කරන අයත් අඩවම් කරගෙන කතා කරනවට මම කැමතිත් නැහැ. මම එහෙමයි ආශ්‍රය කරන්නේත් නැහැ. අනිවාර්යයෙන්. අපි හරි කැමති ප්‍රශ්නයක් තියෙනවා විවෘතව කතා බහ කරලා ඒකට උත්තරයක් දෙන්න. අපි කැමති නැහැ ප්‍රශ්න අවුල් කරන්න. ප්‍රශ්නේ අවුල් වෙන විදිය තමයි සංවෘත කතාව. ප්‍රශ්නේ විසඳෙන විදිය තමයි විවෘත කතාව. එතකොට රහතෙක් ওই දෙකෙන් මොකක් කළ යුතු කියලාද ඔයා හිතන්නේ? විවෘත කතාව. මම ඒ විවෘත කතාව කරනවා. අනිවාර්යයෙන්. ඒ විවෘත කතාව සමහරු කැමති නැහැ. මොකද අර හොර, තක්කඩි, වංචා වැඩ කරපු බොරුවෙන් ජීවත් වෙන, පස්පව් දසා කුසල් කරපු, කපටිකම් කරන වනචාරී මිනිස්සු ඒ විවෘත කතාවට කැමති නැහැ. එහෙමයි. ඒ වුණාට ඒ අවබෝධයට පත් වෙච්ච කෙනෙක් හරි විවෘතයි. හරි නිදහස්. දැන් මේ පරිසරය හරි නිදහස්. ඉතින් අපිත් නිදහස් මේ පරිසරය වගේම. ඒතර අපි කියන්න ඕන දෙයක් තියෙනවා මූණටම කියනවා. ඒක මේ මං හිතන්නේ මං කුඩා කාලේ ඉඳන් විශ්වාස කළ දෙයක් තිබුණා. මං මිනිස්සු පිළිගත්තේ මාව විවේචනය කරපු. මට වැරදි පෙන්නපු මිනිස්සු තමයි හොඳ මිනිස්සු වශයෙන් මං අදටත් විශ්වාස කරන්නේ. අපේ ජීවිතේ අපේ ගුරුවරු සිය දහස් ගණනක් හම්බෙලා තියෙනවා විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට. ඒ ගුරුවරුන්ගේ අපි තාමත් ගෞරව කරන්නේ විෂය උගන්වපු අයට නෙමෙයි. අපට දොස් කියලා අපට බැනලා අපිව ටොකු වෙනලා අපිව නිවැරදි පාරට දාපු මිනිස්සු. එතකොට මගේ කාර්ය වෙන්න ඕන අර ටොකු වෙනලා බැනලා දොස් කියලා නිවැරදි පාරට දාන එක මිසක් මූණිච්චාවට කතා කරලා ඉස්සරහට කතා කරලා පස්සෙන් පීහෙන් අයින් එක නෙමෙයි. පීහෙන් අනිනවනම් ඉස්සෙල්ලාවිල්ලා කියලා ඉස්සරහින්ම අනිනවා. මම මේ සාකච්ඡාවට මූලාරම්භය ගත්තේ අර සමාජයේ එකේ කතා බහ තියෙනවනේ මේව පොඩ්ඩක් පාර හදද්දි කැලේ පොඩ්ඩක් සුද්ධ කරන්න වෙනවනේ අනිවාර්යෙන් ඒ හින්දායි මම මේ වගේ දෙයක් ගත්තේ අනිත් එක ස්වාමීන් වහන්සේ මේ පෞද්ගලිකව මගිනුත් ඇහුව සමහර දේවල් සමහර ප්‍රශ්න තියෙනවා සමහරු මමත් මේ සාකච්ඡා කරන්න යන අතරේ සමන්තවද්ද ස්වාමින් වහන්සේගෙන් අපි ඉල්ලුවත් උන්වහන්සේ පාවිච්චි කරන වාහනේ උන්වහන්සේ පාවිච්චි කරන මේ සැප ජීවිතේ උන්වහන්සේ ඔච්චරට සියල්ල අතහැරලා ඉන්න ඕන දෙන්න පුළුවන්ද දන් දෙන්න පුළුවන්ද මෙන්න මේ වගේ ප්‍රශ්න සමහරව අහනවා මේ මගෙන් අහනවා ඒ දන් දීපු එක්කෙනා මට වඩා උතුම් සේවයක් සමාජයට සිද්ධ කරනවා නම් ලෝකයට සිද්ධ කරනවා නම් මට වඩා එයා දෙයක් දන්නවා නම් මම සතු සිහල්ල ඔහුට පූජා කරලා ලෑස්ති ඔබට වෙණි කෙනෙක් හම්බ වුණොත් හෙට මල් ළඟට එක්කන් එන්න මට වඩා යමක් දන්න මට වඩා කැපකිරීම කරපු මට වඩා දෙයක් ලෝකයට කරන්න පුළුවන් කෙනෙක්
දැන් ওই වාහනයක් දැන් මම යන වාහනේ අරගෙන ඒක කඩල විකුණන්න පුළුවන්ද බෑනේ ඒකේ බෑ එතකොට මම මේ පොරවන සිවුර ලිහලා අරගෙන මේකේ බත් තන්න පුළුවන්ද බෑනේ එතකොට මේක පොරවන්න ඕනේ මීට වඩා යමක් දන්න එක්කෙනෙක් නේ එතකොට ඒ ඒ එක එක්කෙනාගේ පින වෙනස් මං ඉතින් සංසාරෙන් පින් කරපු කෙනෙක් මගේ ජන්ම කේන්දරේ බැලුවොත් ඒ ජන්ම ජ්‍යොතිෂ ශාස්ත්‍රය දන්න අය දන්නෝ ඒකේ ගුරු සිකුරු දෙන්න දහවැන්නේ මීන රාශියේ උච්චාංශකෙන් උච්ච වෙලා ඉන්නවා. ඉතින් ගුරුයි සිකුරුයි දෙන්න උච්ච වෙලා දසවැන්නේ කර්මස්ථානයේ ඉන්න කෙනෙකුට ලැබෙන්න ඕන දේවල් මට ලැබෙනවා. ඉතින් කාට හරි පුළුවන් නම් ඕක 6ට හරි 8ට හරි 2ට හරි දාලා දෙන්න කියන්නේ. පැහැදිලිද? එක එක්කෙන අරන් එන්නේ එක එක්කෙන කරපු දේවල්. ඒවට ඉරිසියා කරා කියලා එක කාටවත් පැහැර ගන්න බෑ. ඉරිසියා කළා කියලා නැති වෙන්නේ අනිවාර්යෙන්. ඒකම මේ අපේ හැමෝම තව කට්ටිය කියනවනේ මේ අපේ හැමෝම මේක මේ බිස්නස් එකක් කරන් ඉන්නවා, මන්දාව බිස්නස් එකක් කරන් ඉන්නවා, ව්‍යාපෘතියක් කරන් ඉන්නවා, බුදුදහම මාකට් කරනවා. ඇත්තටම ඇත්තටම මම බිස්නස් එකක් තමයි කරගෙන ඉන්නේ. මයින්ඩ් මයි ඕන් බිස්නස්. මම මගෙන බලා ගන්නවා. ඒතර මගේ බිස්නස් එක තමයි මම ගෙන බලා ගන්න එක, හිත බලා ගන්න එක. පැහැදිලිද? මෙහෙම මිනිස්සු අපේ රටේ මිනිස්සු හරි කුහකයි. ඒ මිනිස්සු දැන් ওই රටේ ඉන්න දේශපාලන මිනිස් කරන මිනිස්සු බාර් තියනවා, කුඩු විකුණනවා, වනචර වැඩ කරනවා, කොමිස් ගහනවා. කාටවත් ඔය කතාන්දර කියනවද? ඒගොල්ලෝ ලස්සනට ඒව කරන් යනවානේ. දැන් අපි මොකක් හරි ලෝකයට යහපතක් කරොත් ඒ යහපත කරුපෙක් කෙනාට දොස් කියන වැඩි ඕනේ නැහැ. අනගාරික ධර්මපාලතුමා ලී බිස්නස් කරා කියලා දිනමෙන පත්‍රයේ ගිය කියලා ඔය දන්නේ නැද්ද? අනගාරික ධර්මපාලතුමා ලී බිස්නස් කරන බිස්නස් කාරයෙක් කියලා දිනමින පත්‍රයේ ප්‍රධාන ශීර්ෂ පාට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇත්තට මේ මනස ලී විකුණනද? ඉතින් අපිට මොකක් කිව්වහම්කෝ? මිනිස්සු මේ හරි ඇතුළ ගිනි ගන්නවා. කවුරු හරි හොඳ දෙයක් කරනවා නම් වැඩක් කරනවා නම් ඒක නිග්ලෙක්ට් කරනවා. ඊට පස්සේ අපි අපේ සමාජයේ අපේ අධ්‍යයනය කළ තියෙන හොඳට කවුරු හරි මිනිස්සෙක් හොඳට නැගිටිනවා නම් හොඳ ගිහියෙක් වුණත් කවුරු වුණත් කුඩුකාරයෙක් කියනවා නිදන් හාරන ඔයකුත් දේවල් කියනවා. ඊට පස්සේ ඒ මිනිහයාට අනේන මන් නැතුව කන්න නැතුව හිඟා කනකොට අනේ පව් කියනවා. හොඳයි නැද්ද? උඩ නැගින්නද්දි කකුලෙන් ඇදලා කකුලෙන් ඇදලා බිමට දානවා. වැටුණාට පස්සේ හැමෝමත් එක සතුට වෙනවා. හැම එක සතුට වෙලා අනේ පව් කියනවා. අපි මෙතන ලොකු වැඩපිළිවෙලක් කරන්නේ. ඒක වැඩපිළිවෙලට දුප්පත් මිනිස්සු, පොහොසත් මිනිස්සු ඒගොල්ලන්ට මේක ආපු ඇවිල්ලා මේකේ ඇවිදලා බැලුවාම මේ අවුරුදු 3ට මේ මහා වනාන්තරයක් කැලේ වැවිච්ච වනාන්තරයක් මේ රාජධානියක් වගේ එකක් නිර්මාණය කළාම කාටද හිතෙන්නේ නොහිතෙන්නේ මමත් මට පුළුවන් දේ මේක වෙනුවෙන් කරන්න ඕන කියලා. ඕනම හිතප්පක්වත් තියෙන මිනිස්සුෙකුට හිතෙනවා මමත් මොකක් හරි කරන්න ඕන කියලා. ඒක ඇත්ත. ඉතින් එච්චරයි එච්චරයි මගේ කාර්යය. මොකද ඔය කමෙන්ට්ස් වලම සමහර තැන්වල තිබුණ අපේ හැමඳුරේනේ මේ අපේ හැමඳුරෝ මේ ලස්සන රංගපෑමක් කරන්නේ මේ 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 රහත් කියනක දාගෙන මේ කරන්නේ ලස්සන රංගපෑමක් මේක ඇවිල්ලා නාට්‍යයක් ඔය රංගපෑම යම් දවසක නවතින්න පුළුවන් ඒ මොකුත් ඕනේ නැහැ ඒක පිටපත ලියපෙක නිකන් එන්න කියන්නේ එතකොට යානේ හරියටම රංගපෑමද නැද්ද කියලා කියන්න ඕන අපි ඊට වඩා කතා කරන එක මෝඩයි කවුද පිටපත් රචකයා කවුද අධ්‍යක්ෂක කෝ මිනිස්සු හැමෝම රඟපානවා ජීවිතය කියන රංග මණ්ඩලෙ හුස්ම යන කම්ම මම මුලින් මුලින් ඒ ප්‍රශ්න ටික ගත්ත එක මේ ප්‍රශ්න විසඳගන්න ඕනේ මිනිස්සු හුස්ම යන කම්ම රඟපානවා ඇත්තටම රහත් උනාත් ජීවත් වෙන්න වෙන්නේ සමාජ සංස්කෘතික වටපිටාවක් තුළ එහෙමයි සුපිරි ලෝකෝත්තර ජීවිතයක් ගෙවන්න බෑ කාටවත් ඒක තේරුම් ගත්ත කෙනා තමයි බුදු වුණා රහත් වුණා කියන්නේ ජීවත් වෙන්න වෙන්නේ ඕගොල්ලොත් එක්ක මෝඩ මිනිස්සු හොඳ මිනිස්සු නරක මිනිස්සු ඔක්කොම එක්ක. එතකොට මේ මිනිස්සු රහත් බව කියලා අර පොත් වලින් කියවන එකයි ඇත්තටම මට තේරිච්ච එකයි දෙකක්. මටත් ඒ ප්‍රශ්නේ තිබ්බා මම පොත්පත් දන්නේ කියන නිසා මම කාලයත් එක තේරුම් ගත්තා. ඒ අපි පොත්පත් වල කියනව ලියපු කතා. දැන් අර බිත්තියේ රහත්වරුන්ගේ බුදුවරුන්ගේ චිත්‍ර දහස් ගාණක් තියෙනවා. ඒ කවුරක්වත් අතප්පයක තොල්ලන්නේ නැහනේ. ඇඳපු දවසේ ඉඳන් ඔහොමමයි. අපේ මිනිස්සුට ඒගොල්ලෝ රහත් හෙල්ලෙන්නේ නැති නිසා මම රහත් නැත්තේ හෙල්ලෙන නිසා දැන් අපි හැමෝම මේ මටත් පැනලාගෙන එක්තරා ගැටලුවක් තිබෙනවා දැන් මම උමන්දාව වටා අද උදේ නම් ඇවිද්දා මෙහි තිබෙනවා ඒ කියන්නේ නෑ කියන දෙයක් නෑ පළතුරක් ගත්තා ධාන්‍යයක් ගත්තා ඇත්තටම අපි උමන්දාව හැදුවේ නෑ කියන වචනයක් බෑ කියන වචනයක් ඇහෙන්නේ නැති වෙන්න එහෙමයි මම කියන්නේ මේක ඔය දැන් අපි මේ සූත්‍ර වල තියෙන ඔය ලංකාවේ චීන බුද්ධාගමේ සුඛාවති සූත්‍රය ඒක ලස්සන කතාවක්. ඒක තියෙන්නේ මේ ඒක කතාවක්. ඒක සාහිත්‍ය කතාවක්. හොඳේ මේක ඇත්තයි කියලා ඉතල දඟලන්න ඕනේ නැහැ කවුරුවත්. ඒක තියෙන්නේ මේ මිනිස්සු නිවන් දකින්න කලින් මහා සුඛාවතිය කියලා තැනකට යනවලු. එතන අමිතාබේ කියලා බුදු කෙනෙක් ඉන්නවලු.
එතන කුරුල්ලෝ සත්තු ඒගොල්ල පවා බනලු කියන්නේ. කිසිම හුළඟ හමන්නේ ධර්මයේ ශබ්දයටලු. වතුර ගලන්නේ ධර්මයේ ශබ්දයටලු. ඒක මිනිස්සුන්ගේ අවසන් නවාතැන් පොළලු. එතකොට එතෙන්ට ගිහිල්ලා නෑ බෑ කියන වචනයක් අහන්න නැතුව එතන ජීවත් වෙලා එතනින් බණ අහලා ඒ මිනිස්සු නිවනට පත් වෙනවලු. ලස්සන කතාවක්. අනිවාර්යයෙන්. ඒ වුණාට ඒ කතාව යථාර්ථයක් වෙන්න බැරි කමක් නෑ. ස්වාමින්වහන්සේතක මේ මට දැන් ඔය කතා බහ ඇතුළත මට මේ චන්දිමල්ලාගෙන් තව ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. ස්වාමින්වහන්සේ අර අපි කතා කරලා ගත්තනේ සමාජයේ තියෙන ගැටලුවක් අපේ මිනිස්සු කවුරු හරි උඩට නගිනවා දැක්කම ටක් ගාලා ඇදලා තානවා බිමට. ඉතින් මම දන්නවා සමාජ මාධ්‍ය ජාලාවල චන්දිමල්ලායට ඔයගේ ප්‍රතිචාර සමහරක් විට එන්නේ නැති. ඇයි මේ වගේ පාටි දාන්නේ? මේ ළඟදිත් මම දැක්ක පාටියක දාලා තිබ්බා. ඒ පාටියටත් සමහරක් විට අහලා ඇති. ඇයි මේ වගේ පාටි දාන්නේ? මේ වගේ සමාජයේ නොඑක් ගැටලු නොඑක් චෝදනා එද්දි කොහොමද මෙහෙම හිත හයිය කරගෙන මේ දහමට නැඹුරු වෙලා සාසනය වෙනුවෙන් කැප වෙලා මේ වගේ තැනකට හිත හදාගත්තේ කොහොමද? එහෙම හිත හදාගන්න ලේසි නැහැ. හැබැයි මට පුළුවන් විදියට මම ජීවිතේ මගේ හිත හදාගත්. හැබැයි මම හැමදාම ස්වාමින්වහන්සේව ස්වාමින්වහන්සේගේ දේශනා අහන කෙනෙක්, ස්වාමින්වහන්සේගේ දේවල් දකින්න කෙනෙක්. ඉතින් මම හිතනවා ඒ හපු පොඩි හරි දේශනාවක් තුලින් මගේ ජීවිතේ මං හිත හදාගෙන තිබුණා. ඉතින් ඇත්තටම කිව්වොත් මම මේ කිසිම දෙයකට අද සැලෙන්නේ නැහැ. මගේ හිත හයිය වෙලා තියෙනවා. ඉතින් ඒකට ස්වාමින්වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මොකද මම ස්වාමින්වහන්සේ තුලින් ඇත්තටම බුදු කෙනෙක් දකින්නවා. ඒ වගේම ගුරුවරයෙක් දකින්නවා, වෛද්‍යවරයෙක් දකින්නවා, දෙමව්පියෝ දකින්නවා, සහෝදරයෙක් දකින්නවා, ප්‍රේමවන්තයෙක් දකින්නවා. ඉතින් මම හිතන්නේ උන්වහන්සේ තුලින් දකින්න බොහෝ දේවල් තියෙනවා. ඇත්තටම කතා කරොත් අපි උන්වහන්සේ එක්ක ගමනක් ගියත් මම හිතන්නේ අපිට ලබා ගන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින් උන්වහන්සේ මේ ගහකොළට, මේ මහ පොළොවට, සතා සිව්පාවන්ට, මිනිසුන්ට, හැම දෙයකටම, ආගමට, මේ හැම දෙයකටම ආදරේ. ඉතින් උන්වහන්සේට දොස් කියනවා නම් මම කවුද? ඉතින් ඒ නිසා මම හැම වෙලේම හිතන දේ ඒක. ඉතින් ඒ නිසා මම කවදක්වත් සමාජයේ තුල ජීවත් වෙන්නේ නැහැ. මම මවුන් තුල ජීවත් වෙනවා. ඉතින් මම හිතනවා මේ හැමදේම දරා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ හයිය හිතත් එක්ක. ඒතකම දැන් මේ තව ප්‍රශ්නයක් මට අහන්න තිබුණා. අපි දැක්ක මේ කොරෝනා වසංගතෙත් එක්ක අර වෙනද දාන රාජකීය පාටියට යම් යම් බාධා වනි මේ සැරේ පින්කම මුලින්ම සිද්ධ වුණේ උමන්දාවනේ. අපි දැක්ක මේ ඡායා පිටපත් නිකුත් වෙලා තිබ්බා සමාජ මාධ්‍ය ගොසිප් channel වලින් ඕක එළියට ආව ගමන් අපි දන්නවනේ ඒක ට්‍රෙන්ඩින් එන්න දානවා. ඉතින් මේ ඇයි උමන්දාව මේ සැරේ තෝරගත්තේ මේ වගේ පින්කමකට? පුරුදු විදිහටම පාටියක ලෑස්ති කියලා තිබුණා මේ තත්ත්වෙත් එක්ක ඒක නවත්තන්න සිද්ධ වුණා. ඒ වගේම ඒ කාලය ඇතුළත මම අවුරුදු මං හිතන්නේ ගණනාවක් තුළ දැක්ක දේවල් එක්ක මම මෙහිට ආවත් එක්කම මේ පරිසරයත් එක්ක මං හිතුවා මේ දේ හැමෝම දකින්න ඕනේ, හැමෝම මෙතෙන්ට එන්න ඕනේ කියන එක. එතකොට මෙතන මං උපන්දිනේ සමරනවා කියන එක මං හිතන්නේ ස්වාමීන් වහන්සේව ඇවිල්ලා හම්බ වෙලා ඒ දවස් ටික කතා කරනකම තීරණය කළ තිබුණ නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේ මට ඒ අවස්ථාවත් මං හිතන්නේ පළවෙනි සැරේට උන්වහන්සේගේ උපන්දිනයට අරින්න මෙම කේතුමති ප්‍රාසාදයේ මං හිතන උපන්දින කේක් එකක් කපලා තිබුණෙත් නැහැ. ඉතින් මම හරි මාස වුණා. ඉතින් මං හිතන්නේ ඒ දවස්වල තිබ්බ වාතාවරණෙත් එක මගේ ශේත්‍රයේ හැමෝ එක්කම බැරි වුණත් සීමා කරලා ඒ අවශ්‍ය නීති වලට ගරු කරලා අපි හැමදේම කරා. ඉතින් හැමෝම ඒකෙන් මං හිතන්නේ දැක්ක ගොඩාක් දේවල්, කෑම බීම වර්ගයේ ඉඳලා මං හිතන්නේ මේ පරිසරයේ තියෙන දේවල්, ඒ හැමදේම දැකලා ආපු අය, ඒ හැමෝම දැකලා මං හිතන්නේ වෙනස්ම දෙයක් සමාජයට එකතු වුණා. මං හිතන්නේ මම මේ පරිසරයත් එක්ක මගේ ගීතයක් පවා නිර්මාණය කරා උපන්දිනේ වෙනුවෙන්. ඉතින් මං හිතනවා මගේ ජීවිතේ මම හැමෝම මට කිව්ව දේ තමයි යෝවාගේ උපන්දින වලින් ලස්සනම උපන්දිනේ තිබෙදා කියලා. ඉතින් මමත් බොහොම සතුටුයි. මට ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සියලුම ස්වාමීන් වහන්සේලා මගේ ඒ උපන්දිනය වෙනුවෙන් මට පුළුවන් තරම් ඔවුන්ගේ සහයෝගය හැමදේම ලබා දුන්නා. ඉතින් මම එදා උපන්දින ඉවර කළත් මෙතන බුදුන් ඇඳලා ගිය මේ භූමියට තව දේවල් ලැබේවා. අපි හැමෝටම ශක්තියක් වෙන්න උන්වහන්සේට ඒ සියලු ශක්තිය ධෛර්ය ලැබේවා කියලා. මම දකිනවා අපේ හැමෝනේ සමහර කමෙන්ට්ස් වල තිබෙනවා උමන්දාව මේ වෙද්දි බර්ත්ඩේ පාටි වලට යොදාගෙනද, එහෙමත් නැත්නම් ස්වාමින් වහන්සේට මේ එන්ජිඕ වලින් සල්ලි දෙනවද, මේවා විනාශ කරන්න, මේ සමාජයන ප්‍රශ්න මම මේ අහන්නේ. මොකද මේ වීඩියෝ එක බලන කට්ටියටත් මේ ගැටලු තියේ. මේක යටින් ওই ප්‍රශ්න මාය මම කියනවා, මේක මේ ප්‍රශ්නෙම මම අහනවා ස්වාමින් වහන්සේගෙන්. මේ ප්‍රශ්න මාය අහලා කමෙන්ට් කරන්න එපා. මම මේ ප්‍රශ්නේ අහන්නේ තමයි ප්‍රශ්නයක් අහන්නේ. ඒක තමයි වෙන ප්‍රශ්නයක් කමෙන්ට් කරන්න. ඒ ප්‍රශ්නේ දැක්කින්ද තමයි මම මෙතන චන්දිමල් අයියත් ඉන්නවා. ඉතින් මේ චන්දිමල් අයියා ඒ
දේ සඳහා තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මේ පිම්බිම තෝරගත්තේ ඇයි කියන එක චන්දිමල්ලා හොඳටම පැහැදිලි කරා. මම දැන් ඒකයි උන්වහන්සේගෙන් අහන්නේ ඇයි මේ බිම ඒ වගේ දෙයකට ඔබ වහන්සේ තීරණය කරේ අවස්ථාව ලබා දුන්නේ. දැන් ඔයා කලින් අහවන එන්ජෝ කතාව. අතරම උමන්දාවට උදේට එන්ජෝ එකකින් දාන ගේනවා. තව එන්ජෝ එකක් දවල්ට දාන ගේනවා. දැන් මේ චන්දිමාලු තවත් එන්ජෝ එකක්. හැම බෞද්ධයෙක්ම රාජ්‍යනවන සංවිධානයක්. මම අහන්නේ මොන එන්ජිඕ කාර්යයද පන්සල දන සල්ලි දෙන්නේ උන්ට පිස්සු තියනවද? ඈ මේ පිටරටේ මිනිස්සුන් සුද්දන්ට පිස්සුද මේ ලංකාවේ පන්සල් හදන්න? අපේ සිංහල මිනිස්සුගේ දාඩිය මහන්සිය තමයි මේ හැම තැනකම තියෙන්නේ. එතෙන්ට අපි එකතු කරේ ඒ දෙන මුදල් කිසිම නාස්ති නොකර වෙන වැඩවලට යොදන් නොකර ගෙවල් හදලා ගෙවල් වලට ඥාති සංග්‍රහ ඒව කිසි දෙයක් නොකර අදාළ දෙයට හරියට යදෙව්වා එකයි මේ සාර්ථකත්වයේ රහස. එම මේ එන්ජිඕ වලින් බුද්ධාගමට උදව් කරන්නේ එවෙන් උදව් කරන්නේ වෙන වෙන ආගම් වලට. අනික මේ මොන පන්සලේ මොන බුදු පිළිමද මේ සංඝාවාස මේ මුරගල් මේ පුන්කලස් මොන එන්ජිඕ එකෙන්ද හදන්නේ? මේ එන්ජිඕ වලින්ම තමයි බුද්ධාගම් හැම බෞද්ධයම එන්ජිඕ එකක්. පැහැදිලිද? තවත් එක්තරා එන්ජිඕ එකක්. දැන් පොය දාසට එන්ජිඕ දාස් ගාණක් තියෙන උදව් කරන්න එනවා. ඊට පස්සේ බණ කියන දාසට එන්ජිඕ 17,000ක් එනවා. ලොකු පින්කමක් තිබොත් එන්ජිඕ 10,000 15,000 20,000 මෙහාට එනවා. අනිවාර්යයෙන්. දැන් පැහැදිලිනේ කතාව. මෙහෙම කියන්න එකක් නැති වුණාම නිකන් කියවනවා. නික අපි කිනිකන් කියවනවා කියලා කියන්නේ. ඒක ඒක නෙමෙයි වෙන්න ඕන. යමක් කියනවා නම් සාක්ෂි තියෙන්න ඕන. නිකන් කයි වරු ගහන්න ඕනේ නැහැ. අපි එහෙම කතා අපි කැමති සාක්ෂි සහිත කතාවකට. සාක්ෂි නැති කතාවකට අපි කැමති නැහැ. අනික මේ උමන්දාව කියන්නේ මේ පාංශ කූල දෙන්න දානවලට හත් දවසේ බණ කරන්න හදපු පන්සලක් නෙමෙයි. ඒවට මේ ලංකාවේ ඕන තරම් පන්සල් තියෙනවා. උමන්දාව කියන්නේ මේක ජාත්‍යන්තර සෙන්ටර් එකක්. මේකට සිංහල මිනිස්සු විතරක් නෙමෙයි එන්නේ. මේකට බුද්ධාගමකාරයෝ විතරක්වත් නෙමෙයි එන්නේ. කතෝලික මිනිස්සු, දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු හැම ජාතියකම මිනිස්සුන්ට මෙතන හදලා තියෙන්නේ. එතකොට මෙතන මේ කේක් කපන්නත් පුළුවන්, කිරිබත් කපන්නත් පුළුවන්, මෙතන බුරියානි දෙන්නත් පුළුවන්. වටලප්පන් දෙන්නත් පුළුවන්. කාටවත් මුකුත් කියන්න බෑ. ඒක හදපු මිනිස්සයා කැමැත්ත. පැහැදිලිනේ? අනික මේක රජ මහා විහාරයකුත් නෙමෙයි සාම්ප්‍රදායික වත් පිළිවෙත් කරගෙන පාංශ කූල මරණ බණ හත් දවසේ බණ තුන් මාසේ දාන මේව තියාගෙන පිරිත් කීකේ ඉන්න. අපි ඔතනින් භික්ෂුවගේ කාර්යභාරය පැවතින සංස්කෘතික සාමයෙන් ඔබට ගෙනහිල්ලා තියෙනවා. 21 වෙනි ශතවර්ෂයට ඇවිල්ලා තියෙනවා. මම ඉන්නේ 15 වෙනි ශතවර්ෂයේ නෙමෙයි. මේ ගොඩනැගිල්ල 15 වෙනි ශතවර්ෂයේ විදිහට හදලා තිබ්බට මම ජීවත් වෙන්නේ 25 වෙනි ශතවර්ෂයේ. ඒතර අපි හැමතිස්සෙම අපි ඉගෙනගෙන තියෙනවා. අපේ සමාජයේ ලෝකයේ තේරෙනවා. ලෝකෙ පුරාම ඇවිදලා තියෙනවා. ලෝකයන් ට්‍රෙන්ඩ් එක දන්නවා. ඒ ට්‍රෙන්ඩ් එක දන්න කෙනාට මේ වගේ මහා නිර්මාණ කරන්න පුළුවන්. එනිසා උමන්දාව සාම්ප්‍රදායික පන්සලක් නෙමෙයි. ඕන කෙනෙකුට ඇවිල්ලා තමන්ගේ උපන්දිනේ සමරන්න ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙම කාටවත් බායින් සීමා දාන්නත් බෑ. පැහැදිලිනේ? අනිවාර්යයෙන්. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට තවත් ඉදිරියෙන් යන්න පිළිතුරු අවශ්‍ය නැහැ. උමන්දාව කියන එක කුමක්ද කියලා බලන්න මම හිතන්නේ ඉස්සලා මේ උමන්දාවට පය තියන්නේ නැතුව ඔය කමෙන්ට් කරන කට්ටිය පොඩ්ඩක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඉස්සරම එන්න ඕනේ. අත්‍තර මේ මිනිස්සු ලංකාවේ මිනිස්සු මේ වගේ පන්සලක් දැකලා නැහැ. එහෙමයි. තාම හිතාගෙන ඉන්නේ පර්තස් විශ්වක පන්සලක් හදලා කියලා. මේක කිලෝමීටර් 2.5 3ක් විතර ඇස් මට්ට ඇස් ඇහැට පේන දුර පන්සල. මේක විශාල නිර්මාණයක්. අතර මේක රාජධානියක් වගේ. මීට අවුරුදු 700කට 1000කට කලින් හැදුවා නම් මේක තවත් අර රජ කෙනෙකුට අයිති වෙච්ච රාජධානියක්. කුරුණෑගල, ගම්පල වගේ තවත් එකක්. නටබුන් හම්බ වෙනවා. ඔව් නටබුන් හම්බ වෙනවා. ඒ වගේ මේ නිර්මාණයක්. ඒ සුපිරි මානව නිර්මාණයක්. ඉතින් ඒකට කාටවත් මුකුත් කියන්න බෑ. ඒකේ එක කොටසක් විතරයි පන්සල. ඊට පස්සේ වෛද්‍ය මධ්‍යස්ථාන, පාසල්, ඊළඟට මේ සැඳෑස වෙන විශ්‍රාමික ගම්මානය, ඊට පස්සේ මෙහෙන් වංශලාගේ ආරාම, මේ පැත්තේ කුඹුරු වගාවල්, ඊට අමතරව එළවලු වගාවන්, පළතුරු වගාවන්, විවිධ සංකීර්ණ පද්ධතියක්. අනිවාර්ය සංකීර්ණ පද්ධතියක්. ඒක මේ ලොකු වැඩක් ඇත්තට. අනිවාර්ය. ඒ සංකීර්ණ පද්ධතිය ඒ ලංකාවේ තියෙන එක. ඒ උමන්දාව විතර. උමන්දාව විතර. වෙන කාටවත් හදන්නත් බෑ ඒක. මේ චන්දමල්ල සමාජ මතයක් තියෙනවා මෙතනට එන්න පුළුවන් සල්ලි තියෙන අයට විතරයි, එක්තරා පැලැන්තියකට විතරයි මෙතන මේ වත් පිළිවෙත් කරන්න පුළුවන්, ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන්, මේ විහාරස්ථානයට එන්න පුළුවන්. එහෙම සමාජයේ පැලැන්තියකට විතරද මෙතන වෙන් වෙලා තියෙන්නේ? නෑ, මං හිතන්නේ ඒක බොරුවක්. ඒක මිනිස්සු හදාගත්ත දෙයක්. මට සල්ලි තියෙන හින්දම නෙමෙයි මම මෙතනට ආවේ. මට සල්ලි තියෙන හින්ද නෙමෙයි මෙතන මට මේ භූමිය මට හැමදේම කරන්න ලැබුණේ. අද වෙනකම් මම මේ භූමියට එහෙම ලොකු දේවල් කරලා නැහැ. හැබැයි මේ භූමිය මේ කොනේ ඉඳලා එහා කොනට ඇවිදලා එන ඕනම කෙනෙක්ට තේරෙනවා, ඕනම කෙනෙක්ට හිතෙනවා මේ භූමියට යම් දෙයක් කරන්න ඕනේ කියන එක. මොකද මේක මහා
ගම්මානයක් වගේ මං හිතන්නේ මේ රටේ මේ වගේ ස්ථාන මං හිතන්නේ දිස්ත්‍රික් එකට එක ගානේ හැදුනොත් කොරෝනා නෙමෙයි ඕන වසංගතයක් આવොත් මං හිතන්නේ ජීවත් වෙන්න කන්න බොන්න මුළු රටටම දෙන්න පුළුවන් වගේ ස්ථානයක්. ඉතින් මම මෙච්චර කාල දැකලා තිබ්බ දේවල් එක්ක මගේ මනස පවා හරිම රිලැක්ස් වෙනවා මේ වගේ තැනකට ආවහම. මේ වගේම මං හිතන්නේ මා එක්ක මේ ස්ථානයට ආපු මගේ යාළුවෝ මං හිතන්නේ අඩි 30ක විතර පිළිමයක් හදන්න බාරගෙන තිනවා. මම උන්වහන්සේගෙන් අවසර ඉල්ලගෙන සීමා මාලකයක් මගේ සියලුම ශේෂ්ත්‍රයේ මිතුරන් එක්ක එකතු වෙලා නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙත. ඒ හැමදේම අපිට මේ පරිසරය දැක්කහම නිර්මාණය කරන්න ඉබේම සිතුවිල්ලක් පහළ වෙනවා. නැතන උන්වහන්සේ අපිට අන කරන්නේ නැහැ කවදක්වත් මේ දේ කරන්න මේ දේ කරන්න මෙහෙම කරන්න. ඉතින් අපි කියන පොඩි දේ හරි අහලා අපිට ඒ අවසරය දෙනවා. ඉතින් මං හිතන්නේ ඒ ඒ ඒ ප්‍රශ්නෙට මට කියන්න තියෙන්නේ එහෙම මං හිතන්නේ එහෙම හැමෝටම එන්න බැරි තැනක් සල්ලි තියන අයට දුප්පත් අයට හැමෝටම මං හිතන්නේ අයිති තැනක් ඒ හැමෝටම එන්න පුළුවන් තැනක් ඒ හැමෝටම ඇවිල්ලා පොඩි හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් තැනක් අනිවාර්යෙන්ම ඒක මේ විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕනේ බෙල්ලන්තර පන්සලට ගියත් මෙහෙට ආවත් මම දකිනවා පුදුම සංවිධානාත්මක දෙයක් තියෙනවා මම මේ හාමුදුරු ඉන්න තැන ගුණ කියනනේ මම ආවෙලේ දැක්ක අතන ගේට් එක ගාව ඉදන්ම ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා අවශ්‍ය කාරණාව මොකද්ද කොහෙටද යන්න ඕනේ මොනාද වෙන්න ඕනේ මේ සියලු දේවල් අතර මං වෙන්නේ නැහැ කවුරුත් ආවද කියන්නේ මම මේ ඇස් දෙකට දැක්ක දේවල් ඒ හැම දෙෙම ගලපලා ඒ සංවිධානාත්මක ශක්තිය තියෙනවා ඉතින් උමන්දාව ගැන තව විස්තර තියෙනවා අපිට කතා කරන්න අපි කතා කරමු